දැන් එල්පීඑල් තරගාවලියට එන්න නොයන ක්‍රීඩකයෝ ගොඩක් දුරට තීරණය වෙලා ඉවරයි. මානුර කණ්ඩායමත් පසුගිය දවස්වල ප්‍රබල ක්‍රීඩකයන් එයිද නැද්ද කියන දිගිඩියාවක් එක්ක ඉඳලා දැන් වෙද්දී අවසන් සංචිතය කොහොමද වෙන්නේ කියන දේ ගැන එකඟතාවයකට ඇවිත් තියෙනවා. තරගාවලියේ මානුර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න කියන්නේ තරගාවලිය වෙනුවෙන් තමන්ගේ කණ්ඩායම දැන් සූදානම් කියලා. එනවා කියපු ප්‍රබල නාවත් තමන්ගේ සංචිතය ප්‍රබලයි කියලා තමයි මේ ක්‍රිකට් ප්‍රවීණයා කියන්නේ. සමහර ප්‍රබල ක්‍රීඩකයන් ගැන අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි අපිට පාලනය කරගන්න බැරි හේතු නිසා ඔවුන් තරගාවලියට සම්බන්ධ කරගන්න බැරි වුණා. ගේල් කණ්ඩායමට නැති එක පාඩුවක්. ඔහු හිටියනම් හොඳයි. IPL තරගාවලියේ පුහුණුවීම් අතරතුරේ ඇති වුණු ආබාධ තත්ත්වය තමයි ඔහු එන්නේ නැති වෙන්න ලොකුම හේතුව උනේ. අපි ඔවුන් නැහැ කියන පාඩුව මගහැරෙන්න සෙල්ලම් කරනවා. සොහෙල් තන්වීර් ලංකාවට ආවටත් පස්සේ අවාසනාවන්ත විදියට අපේ කණ්ඩායම එක්ක සෙල්ලම් කරන අවස්ථාව අහිමි වුණා. මම හිතන්නේ අවම දවස් 10ක්වත් ඔහුට ගත වෙයි නැවත සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයට එන්න. ගේල් වගේ ප්‍රබලෙක් නැති වුණත් ඒ තැන්වලට හොඳ ආදේශක ඇවිත් තියෙන නිසා තමන්ගේ කණ්ඩායමට තරගාවලියේ ඉදිරි ගමනක් තියෙයි කියලා තමයි හෂාන් කියන්නේ. අපිට හොඳ ආදේශ කිරීම ලැබිලා තියෙනවා. සිම්බාබ්වේ ප්‍රබල ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් වගේම ඩෙල් ස්ටේන් සංචිතයක එකතු වුණ එක ලොකු හයියක්. බ්‍රෙන්ඩන් මේ වෙද්දිත් ඇවිත් ඉන්නේ නිරෝධායන ක්‍රියාවලිය නිසා එයාට පළවෙනි තරඟ කිහිපය අහිමි වෙයි. ඒ වගේම ස්ටේන් තරගාවලිය අතරතුරේ අපිට ඔහු තරගාවලියේ වැදගත් තරඟවලට එකතු කරගන්න පුළුවන් වෙයි. මේ තරගාවලිය අපේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වෙයි කියලා තමයි හෂාන් කියන්නේ. මේක දේශීය ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක්. ප්‍රවීණ ක්‍රීඩකයෙක් එක්ක සෙල්ලම් කරන එක එකට අත්දැකීම් හුවමාරු කරගන්න එක ලොකු වාසියක් තරුණ ක්‍රීඩකයන්ට. ඔවුන්ට ක්‍රිකට් ජීවිතයේ ඊළඟ පියවර තියන්න අවශ්‍ය අත්දැකීම් මේ තරගාවලියෙන් ගන්න පුළුවන්. කණ්ඩායමක් විදියට එකතු වෙලා සෙල්ලම් කරන විදිය ගැනත් හොඳ අවබෝධයක් මේ වගේ තරඟකාරී තරගාවලි වලින් ගන්න පුළුවන්. අපිට ඉන්නවා හොඳ අත්දැකීම් තියෙන ඉන්දියානු ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනෙක්, ඒ වගේම අෆ්ගනිස්තාන් ක්‍රීඩකයන් දෙදෙනෙක්. මේ ඔක්කොම එකතු කරගෙන තරගාවලියේ ඉස්සරහට කණ්ඩායමක් විදියට කොහොමද යන්නේ කියන දේ තමයි අපිට තියෙන අභියෝගය. මුලින්ම සෙමි ෆයිනල් සෙල්ලම් කරන තැනට එන්න තමයි අපි ඉලක්ක කරගෙන ඉන්නේ. හෂාන් කියන්නේ තරගාවලිය සාර්ථක කරගන්න කවුරුත් සහය දෙන්න ඕන කියලා. ඒ වගේම ඉදිරියේ පවත්වන්න ඉන්න තරගාවලියක් ගැනත් හෂාන් ඉඟි කරලා තිබුණා. මේ ආරම්භයේක තරගාවලිය සාර්ථක කරගන්න කවුරුත් එකතු වෙන්න ඕන. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා තරගාවලිය සාර්ථක කරගන්න ලොකු මහන්සියකින් වැඩ කරනවා. අපිට හැමදාම මේ වසංගතය නිසා නතර වෙලා ඉන්න බෑ. අපි අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් එක්ක ඉස්සරහට යන්න ඕන. හැමදාම ගුවන් තොටුපළ වහගෙන ඉන්නත් බෑ. අපි ඉස්සරහදී LPL වගේම කාන්තා ක්‍රිකට් තරගාවලියකුත්, පිරිමි T10 තරගාවලියකුත් විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාව සම්බන්ධ කරගෙන පවත්වන්න අදහස් කරගෙනත් ඉන්නවා. ඔය විදිහට තමයි තමන්ගේ කණ්ඩායමේ සූදානම් වගේම ඉදිරි තරගාවලිය ගැනත් හෂාන් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් පාට සුබ දවසක්.